සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවා හැමදෙනාම මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ විමලරත්න කුමාරගම මහතා ගැන. කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් කවියෙක් තමයි කුමාරගම මහතා. ඉතාම ප්‍රගතිශීලී ප්‍රතිභාපූර්ණ කාව්‍ය චින්තකකින් ඔහු හෙබි වුණා. 1919 ජනවාරි මාස 8 දින වත්තේගමට නුදුරු නාරම්පණවේ උපත ලැබූ ඔහු විමලරත්න බණ්ඩා කුමාරගම යන නමින් හැඳින්වුණා. මෝරපිටිය විදුහල, තෙල්දෙනිය විදුහල, කටුගස්කොට රාහුල විදුහල හා මහනුවර ධර්මරාජ විදුහල යන සිපල් වලින් අධ්‍යාපනය ලද ඔහු අනුරාධපුර දිසාපති කාර්යාලයේ ලිපි කනුතැනුතුර ලැබීමෙන් රාජ්‍ය සේවයට බැඳුණා. 1942 දී ආදායම් පාලක නියදාරී තන්ත්‍රයට උසස් වූ කුමාරගමට සේවය කරන්නට ඌයේ ඉතාම පිටිසර ප්‍රදේශවල. ගෙමි පරිසරයේ ප්‍රිය කළ ඔහු තමන් කැමති වටපිටාවකටම පත් වූ බව පෙනෙනවා. කුමාරගම මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙද, රත්නපුර දිස්ත්‍රික්කයේ කලබාන හා කොළොන්න, කෑගැල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, වන්නි ප්‍රදේශයේ දළදාගම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ හා සංගීපාලම යන ආදායම් පාලක කොට්ටාශවල පිළිවෙලින් සේවය කළා. පැරණි කවි සම්ප්‍රදාය අවශ්‍ය පරිදි කලාරූපව වෙනස් කරමින් සරල රීතියක් අනුගමනය කළ කුමාරගම එම රීතිය වඩා තොප්නම් වනු පිණිස පියාංගාරතරින් පරිපූර්ණ යමි පදමාලාවක් යොදාගෙන කවි නිර්මාණය කළා. ඔහු තම අදහස් මහ සංයමයෙන් ප්‍රකාශ කර කවියෙක් වුණා. ගැමි ජීවිතය අහිංසක බව, නිරහංකාරත්වය මෙන්ම කටුකත්වයද පොතපතින් හෝ අන්‍යයන්ගෙන් නොව තම අත්දැකීමේම පසස් කරගත් ඔහු ගැමියන්ගේ ජීවිත තුළද පිවිසේ ඒවායේ තොළතුරු සරල හෘදයාංගම ස්වරූපයකින් කවියට නැගුවා. ඔහුගේ පද්‍යයන්හි ඉස්මතු වී පෙනෙන ලක්ෂණ නම් ඉතිරි පැතිරී ගිය මානව දයාවයි. එහෙත් ඔහු ගැමි දිවියෙහි සිතුම් පැතුම් හා දුක්බර පරිසරය සංවේගයෙන් හා කන්නාවෙන් යුතුව කවියට නැගුවා. විමලරත්න කුමාරගමගේ සමකාලීන කවියන් වූයේ සාගල පරන්සෝරිය, අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, කපිලයේ සෙනවිරත්න හා එච්.එම්. කුඩලිගම ආදීන්ය. ඔහු යටකී කවීන්ගෙන් කීප දෙනෙකු විසින් පළ කරන ලද මීවදය, සුවදාභවනය, දේ දුන්න ආදී කවි සංග්‍රහවලට, මීමන ප්‍රේමතිලක වැනි කවීන් සම්බන්ධව සිටි සිළුමිණ වැනි පුවත්පත්වලට නිරතුරුව කවි ලිව්වා. බුදුරුව, සුන්දරහාමි, හේරත්හාමි, ආරච්චිරාල, අයියනායක, ආගන්තුක සත්කාරය, අවුරුදු නිවාඩුව, මුතුගේ ප්‍රශ්න, වන්නියේ දොස්තර, දඩයම ඒවායින් ප්‍රකට පදවැල් බවට පත් වුණා. මේ පද්‍යවලින් දක්නට ලැබෙන විශේෂේෂ්ත්‍රය වෙනස් වුවද ඒ හැම තුළින්ම හුයක් මෙන් දිවෙන පොදු ලක්ෂණය වන්නේ ඔහු තුළ වූ මහා මානව දයාවයි. අයියනායක හා හේරත්හාමි මේ ලක්ෂණ මැනවින් පිළිබිඹු කරන රචනා දෙකක් බවට පත් වෙලා තියෙනවා. බුදුගුණ නම් කාව්‍ය පද්‍යයේ මිනිස් සමාජයේ දක්නට ලැබෙන දුර්ගුණ කිහිපයක් කෙරෙහි කවියාගේ අවධානය යොමු වෙනවා. මිනිස් ඇසුර නොලබන මහවන මැද සාන්ත පරිසරයක වූ ගල් පිළිමය දකින කවියා බුදුගුණ ගයමින් සමාජයට ඉගියක් කරනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළතින් හමු උන්වහන්සේගේ අපරිමිත ගුණ පසක් කරන්නට නම් කලත්තිස්සේ මලක් නුදුරු පුදසුන ඉදිරියේ ඇති පිළිමය දෙස නෙත් යොමු කරන්නේ ඔහු හගවරම්. හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා සිටි විමලරත්න කුමාරගම එවකට ඉංග්‍රීසි සාහිත්‍යයේ විශේෂ අවධානයකට යොමු වූ රොමෑන්ටික් හෙවත් විචිත්‍රවාදී ඉංග්‍රීසි කවින්ගේ රචනා කියවා ආභාෂයක් ලැබූ බව පේනවා. කුමාරගම පමණක් නොව මීමන ප්‍රේමතිලක හා සාගල පරන්සෝරිය යන කවීන්ද පර්සි බී ෂේලි, විලියම් හා ජෝන් කීට්ස්, ඇල්ෆ්‍රඩ් ටෙනිසන් යන රොමැන්ටික් කවියන්ගේ ආභාෂය ලත් අය වුණා. කොළඹ යුගයේ ආලෝකමත් කළ විශිෂ්ට ගණයේ ප්‍රතිභාපූර්ණ කවියකු විමලරත්න කුමාරගම 1962 12 මාස 30 දින මිය පරලොව සැපත් වෙනවා. මෙවැනි දැනුමැති කතා ඇසීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න.